පෙරදිග ආධ්‍යාත්මික මාර්ගය විවර කරන ඉඳුරු තොර පෙරදිග විසූ ශාස්ත්‍රූවරුන් මොනිවරුන් හා දාර්ශනිකයන් මනුෂ්‍ය වර්ගයාට දායාද කළ ආධ්‍යාත්මික චින්තාව ඔබ වෙත ගෙන එන වැඩසටහන් පිළේ මේ අදියරෙන් අප හඳුන්වා දෙන්නේ යෝග ශාස්ත්‍රයයි අප එය කරන්නේ පතංජලි මුනිවරයාලියෝ යෝග සූත්‍ර ඇසුරිනි මේ යෝග සූත්‍ර විවරණය කරන්නේ මෙරට ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු හා ග්‍රන්ථ කර්තෘවරයෙකු වන ඒ.එස්. බාලසූරිය මහතායි ආයුබෝවන් බාලසූරිය මහතාණනි ආයුබෝවන් මේ යෝග ශාස්ත්‍රය පිළිබඳ 12 වන වැඩසටහනයි අප මේ විවරණය කරමින් සිටින්නේ පතංජලි මුනිවරයා ලියූ යෝග සූත්‍රයයි. දහවන සූත්‍රය. තේ ප්‍රතිප්‍රසව හේය සූක්ෂම. ඒ සියුම් ක්ලේශ ප්‍රතිප්‍රසවයෙන් ප්‍රහීණ කළ යුතුයවේ. අප මෙහිදී විමසා බලන්නේ සිතේ හටගන්නා ක්ලේශ ප්‍රහීණ කිරීමෙන් චිත්ත විසුද්ධිය ලබන සැටි. අප දන්නවා කාම ඊර්ෂ්‍යා ක්‍රෝධ ශෝක ආදී ක්ලේශ හිතේ තබාගෙන සිටින විට ජීවත් වීම කොයිතරම් අපහසුද කියලා. එහෙම සිටිනකොට ජීවත් වීමේ තියෙන ප්‍රසන්න ගුණය සතුට සැහැල්ලුව දැනෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ ශරීරේ පවත්වාගෙන යෑම විතරක් නොවේ. ජීවත් වීමේ ප්‍රසන්න බව ප්‍රනීත ගුණය සතුට සැහැල්ලුව සෑහීමද බහුලව අත්විඳ ගන්න ඕනේ. ඒවා දැනෙන්නේ සිත පිරිසිදු වන තරමටයි. හරියට මඩ තැවුරුන මැණිකක් සෝදන්න සෝදන්න එහි දිස්නේ මතුවෙනවා වගේ. ඊට දැක්වූ සූත්‍රයෙන් පතංජලි මුනිවරයා චිත්තය විසුද්ධි කරගන්නා ක්‍රමයක් දක්වනවා. ඒ හඳුන්වා තියෙන්නේ ප්‍රතිප්‍රසව යන්නේ. එහි තේරුම යම් ක්ලේශයක් සිතේ නැගුණහම එය ග්‍රහණය නොකර ඒ වෙනුවට එහි විරුද්ධ ගුණය සිතේ උපදවා ගැනීමයි. අපි හිතමු ඔබ තුල තම සගයෙකුගේ ජයග්‍රහණයක් දැකලා ඊර්ෂ්‍යාවක් ඉපදුනා කියලා. ඊර්ෂ්‍යාව ඔබ අශෝභන පුද්ගලයේ කරනවා. එය සිතේ උපදින විෂක්. ඔබ තමා තුල ඊර්ෂ්‍යාවක් හටගත් බව සිහියට පත්ව දකිනවා. මෙන්න මා තුල ඊර්ෂ්‍යාවක් හටගත්තා යනුවෙන්. මේ අවස්ථාවේ ඔබ ඊර්ෂ්‍යාවේ ප්‍රතිපාක්ෂික ගුණය වන මුදිතාව සිහි කරනවා. ඒ තමා තුල උපදවා ගන්නට ඔබ උත්සාහ කරනවා. මුදිතාව කියන්නේ අනිකාගේ සතුට තමාගේ සතුට මෙන් හැඟීම. අනිකාගේ දුක තමාගේ දුක මෙන් හැඟීම. සහානුභූතිය යනුවෙන් කියන්නේ එයමයි. සහ අනුභූතිය යන්නේ තේරුම එක්ව විඳ ගැනීම. මුදිතාව තුලින් සගයාගේ ජයග්‍රහණය දකිනකොට අනේ හොඳයි යන හැඟීම ඇති වෙනවා. ඔහුත් මා වගේම කෙනෙක්. මම සතුටු වෙන්න ඕනේ ඔහුට ඒ ලැබීම ගැන. මට සිතෙන් හඟින්න පුළුවන් ඔහු තුල තිබෙන සතුට. මෙන්න මෙහෙම ඔබට හිතන්න පුළුවන්. මේ විදිහට වෛරය ඇති වුනහම අවෛරය හෝ මෛත්‍රිය උපදවා ගන්න පුළුවන්. ශෝකය ඇති වුනහම නිශ්ශෝකය
හෝ සතුට උපදවා ගන්න පුළුවන්. කලකිරුණ සිතුවිල්ලක් හටගත්තාම සිත ප්‍රබෝධමත් කරන සිතුවිල්ලක් උපදවා ගන්න පුළුවන්. මෙයයි ප්‍රතිප්‍රසවය කියන්නේ. එහෙම කරනකොට අර තමා තුල හටගත් ක්ලේශය මැකී චිත්ත පාරිශුද්ධිය අත්දකින්න පුළුවන්. ඊළඟ සූත්‍රය ධ්‍යාන හේයස් තත් වෘත්තය. ඒ ක්ලේශ ධ්‍යාන මගින්ද ප්‍රහීන කළ හැකි. පතංජලි මුනිවරයා කියනවා ධ්‍යාන මගිනුත් අපේ සිතේ හටගන්නා ක්ලේශ ප්‍රහීන කරන්න පුළුවන් කියලා. ධ්‍යානය කියන්නේ මනාව සිත ඒකාග්‍ර වුණාම සිතේ ඇතිවන සමග්‍රතාව. එය ප්‍රබල චෛතසිකයක්. ධ්‍යානයට පත්ව තම සිතේ ඇතිවෙන ක්ලේශයක් තෝරාගෙන එය විමර්ශනය කර බැලීමෙන් ඒ ක්ලේශය ප්‍රහීනවන බවයි ඒ සූත්‍රය කියන්නේ. අප සාමාන්‍යයෙන් සිතා සිටින තරම් ධ්‍යානය කියන දේ අමාරු නෑ. භාවනාවෙන් සිත එකඟ කරගෙන යනකොට සිත මනාව අරමුණුගත වූ අවස්ථාවයි ධ්‍යානය කියලා කියන්නේ. ඔබට පුළුවන් ධ්‍යානයකට පැමිණිලා තමා තුළ යටපත්ව පවතින ක්ලේශයක ස්වභාවය මානසිකාරය කරමින් එහි ස්වභාවය තීව්‍රව විනිවිද දකින්න. යම් ක්ලේශයක ස්වභාවය අවබෝධ වීමත් සමග එය ප්‍රහීන වී යනවා. ඊළඟ සූත්‍රය ක්ලේශ මූල කර්මක්ෂයෝ දෘෂ්ට දෘශ්‍ය ජන්ම වේදනීය. ඒ තේරුම අනුෂය කර්ම හේවත් යටපත් වූ කර්ම අනාගතයේ මතුවී විපාක දෙනු ඇත යන්නයි. මෙය කර්ම න්‍යාය හා සම්බන්ධයි. කර්මයක් විපාක දීමට පෙර බීජයක් වශයෙන් යටපත්ත තියෙනවා. අපේ උපවිඥාණය හා අවිඥාණය අප්‍රමාණ කර්ම බීජවලින් පිරී පවතිනවා. ඒවා අවස්ථාව එනතුරු බලා සිටිනවා මතුවීමට. කර්ම බීජයක් කියන්නේ යටපත්ව පවතින ක්ලේශයක්. අපි උදාහරණයක් ගනිමු. යමක සමග ගැටුමක් ඇති වූ විටක ඔහු පිළිබඳ වෛරයක් හටගත්තායි සිතමු. ඔබ ඒ වෛරය යටපත් කරගත්තා. ඔහු හමුවෙන ඊළඟ අවස්ථාවේ ඒ වෛරය නැවත මතුවෙනවා. එයින් අදහස් වෙන්නේ නැහැ සිතෙන් ඒ වෛරය ඇති වූ නිසාම ඔබ ඔහු සමග නැවත ගැටුමකට යනවා කියලා. ඔබට පුළුවන් සති සම්පන්නව සිට තමා තුළ නැගෙන චේතනාවේ ප්‍රතිවිපාකය දැක එය වළක්වා ගැනීමට. එහෙත් එය නැවතත් මතුවිය හැකියි. චිත්ත විසුද්ධිය කියන්නේ අපේ චිත්ත සන්තානයේ යටපත්ව තියෙන ක්ලේශ බීජ හඳුනා ගනිමින් ඒවායේ ස්වභාවය විදර්ශනාවෙන් බලා ඒවා ප්‍රහාරණය කිරීමයි. ඊළඟ සූත්‍රය සති මූලේ තත් විපාක ජාත්‍යුර්භෝග. විභවගත ක්ලේශවල ඵල විපාක මතු ජාතියෙන්හි අනුභව කරන්නට සිදුවේ. මෙය පෙරකී කර්ම න්‍යාය තව ඉදිරියට ගෙන යාමක්. මෙයින් කියන්නේ අපේ මතු ජීවිතවලදී දැන් අප විභවගත කරගෙන සිටින යටපත් කරගෙන සිටින කර්මවල ඵල විපාක අනුභව කරන්නට සිදුවන බවයි. මෙහිදී මට මතක් වෙනවා
එක් සුව කළ නොහැකි රෝගයකින් පෙළුන රෝගියෙක් මෝහනය කරනු ලැබූ විට පැවසූ පුවතක්. මේ රෝගී කාන්තාවට සෑදී තිබුණේ එක්තරා පීනසක්. ඇගේ ප්‍රස්වාසය සමග දැඩි දුර්ගන්ධයක් පිටවෙනවා. ඇයින් දැඩි චිත්ත පීඩාවක් වින්දා. යමකෝ ඇය මෝහනය කර ඒ රෝගය ඇයට වැළඳුනේ කොහොමදයි ඇහුවා. ඇය මෙහෙම පිළිතුරු දුන්නා. මම පෙර ජීවිතයේදී ලංකාවේ පදිංචියට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. මගේ මහත්මයා සමග දවසක් මම කොළඹ වික්ටෝරියා උද්‍යානයට ගියා. අපි ආසනයක ඉඳගෙන සිටිනකොට හිඟන්නියක් සමීපයට ඇවිත් මුදල්ලිලා අතපෑවා. ඇය හරිම ගඳයි. මම ලේන්සියෙන් නහය වසාගෙන මේ ගඳ ගෑණිව එළවන්නයි මහත්තයාට කීවා. ඔහු ඇය එළෙව්වා. දැන් මේ ජීවිතේ හිටි හැටි ඇයට ගඳ පීනස රෝගය වැළඳුණා. දැන් ඇය අන්‍යයන් සමග කතා කරන්නේ තම නාසය ලේන්සුවකින් වසාගෙන. කර්ම විපාක දෙන හැටි මේ පුවතින් මනාව හෙළිවෙනවා. සති සම්පන්නව ජීවත් වෙනවා කියන්නේ කුමක්ද යන්නත් මෙයින් පැහැදිලි වෙනවා. කර්ම රැස් නොවන සැලකිල්ලෙන් ජීවත් වීමයි සති සම්පන්නව ජීවත් වෙනවා කියන්නේ. ඊළඟ සූත්‍රයෙන් දැක්වෙන්නේද මේ කර්ම න්‍යායයි. තේහ්ලාද පරිතාප පල පුණ්‍ය අපුණ්‍ය හේතුත්වාත්. ඒ විභවගත කර්ම බීජ පුණ්‍ය අපුණ්‍ය සුඛ දුක්ඛ වශයෙන් මතු විපාක උපදවන්නේය. පුණ්‍ය කර්ම සුඛ විපාක දෙන බවත් අපුණ්‍ය කර්ම දුක්ඛ විපාක දෙන බවත් එහි පැවසෙනවා. බුදුදහමේ මේ කර්ම න්‍යාය මැනවින් විස්තර කරලා තියෙනවා. ඊළඟ සූත්‍රය පරිණාමතාප සංස්කාර දුක්ඛය ගුර්ණ වෘති විරෝච්ච දුක්ඛම් ඒවා සර්ව විවේකිනා. මනසේ හටගන්නා සංස්කාර විචක්ෂණයෙන් බලන කල්හි ඒවා පුණ්‍ය වේවා අපුණ්‍ය වේවා ඒ සියල්ල දුක්ඛයන්ම බව ප්‍රඥා දකි. එය කෙටියෙන් කිව්වොත් සියලු සංස්කාර දුකයි. මනස පවතින්නේ මේ දුක්ඛ තලයේ. එහි සුවයක් හෝ සැනසෙල්ලක් නොපවතින බවයි ඉන් කියවෙන්නේ. ඊළඟ සූත්‍රය හේයං දුක්ඛම් අනාගතම්. තවම නොපැමිණි නමුත් පැමිණීමට ඉඩ ඇති දුක්ඛයන් ප්‍රහීණ කරගත යුතුය. දෘෂ්ටි දෘශ්‍යයෝ සංයෝගෝ හේය හේතු. දුක්ඛය ඇතිවීමට හේතුවන දකින්නා හා දකිනු ලබන දේහි සංයෝගය ප්‍රහීණ කළ යුතුය. මෙය බැලූ බැල්මට තේරුම් ගැනීමට අමාරු සූත්‍රයක්. දුක පහළ වෙන්නේ දකින්නා හා දකිනු ලබන දෙය සංයෝග වීමෙන් බවයි එහි කියවෙන්නේ. මේ සත්‍යය මේ විදිහට තේරුම් කරන්න පුළුවන්. මා දකිනවා රන් කාසියක්. ඒ සමග මට ඇතිවෙනවා එය මගේ කරගත යුතුයි යන ආසාව. ඒ වගේම මා දකිනවා යම් දුෂ්ට මිනිහෙක් අහිංසකයෙකුට පහර දෙනවා. ඒ සමග මට ඇතිවෙනවා ඒ පහර දෙන්නා කෙරෙහි පටිඝයක්.
දකින දේ කෙරෙහි ඇල්ම හෝ පටිගය ඇතිවීම කෙරෙන් පහළ වෙන්නේ සංස්කාරයක් කර්ම බීජයක් ඒ අනුව දකින්නා හා දකිනු ලබන දේ අතර සංයෝගය සිදුවන්නේ දකිනු ලබන දේ පිළිබඳ ඇතිවන මමායනෙන් එය ඇල්ම හෝ පටිගය විය හැකි මෙසේ යමක් දකිනකොට ඇතිවන මමායනය වීමෙන් බැහැර වූත් ලෝකේ දකිනු ලබන දේ කෙරෙහි උපේක්ෂාවෙන් එය දකිනු විනා ඒහා ආත්මීය අනන්‍යතාවක් තමා ඇති කරගන්නේ නැහැ යමද්ධ්‍යා ආත්මීය වශයෙන් නොබලනකොට අපය දකින්නේ එහි තත්ත්ව ස්වභාවයෙන් යමක අපි හිතමු ප්‍රිය රූපයකී කියලා එය තත්ත්ව ස්වභාවයෙන් දකිනකොට ඒ කෙරෙහි ඇල්මක්වත් පටිගයක්වත් ඇතිවන්නේ නැහැ එතකොට එය අපේ විඥානේ සටහන් වෙන්නේ නැහැ එයින් වැටහෙනවා යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් කෙරෙහි ඇල්මක් හටගත්තා කියලා කියන්නේ ඔබ එහි තත්ත්ව ස්වභාවයේ දුටුවේ නැහැ යන්න ලෝකී තත්ත්ව ස්වභාවයේ දකිනකොට එය මුළු මනින්ම නිස්සාර බව පෙනෙනවා ලෝකය නිස්සාරයි මේ ලෝකයේ ප්‍රිය ලෙස දකින කිසිවක සැබවින්ම හරයක් නැහැ මේ ස්වභාවයේ දකින ප්‍රඥා ලෝකයේ සමග ගැටෙන්නේවත් නැහැ ඇලෙන්නේවත් නැහැ ඉදුරු දොර අදත් නිෂ්පාදනය කළේ භාතිය ජයතිලක.